හොඳයි, මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට ආරාධනය කිරීම ගැන. සමහර සාක්ෂි දිහා බැලුවහම මම හිතන්නේ මම කියන සමහර කරුණු මීට පෙර අය විසිනුත් වරින් වර මතක් කරලා තිබුණා. මම මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම සංයුක්ත වූ ප්‍රශ්න සම්බන්ධව. මේ මීට පෙර කතා කරවිදී සංයුක්ත වූ ප්‍රශ්න ගැන. නමුත් ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී මම හිතන්නේ ඉතාම වැදගත් වෙනවා ඒ පිළිබඳව තරමක් වියුක්ත විදියට සාකච්ඡාවක් කිරීම, අර සංයුක්ත කරුණු පැහැදිලිව තේරුම් ගැනීම සඳහා. මම වැඩ කරන්නේ වැඩ කරන පැහැදිලිව තේරුම් ගැනීම සඳහා. ඒ නිසා මම මුලින්ම සාකච්ඡා කරන්න කැමති ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපිට නැද්ද? මම හිතන්නේ අපිට තියෙනවා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපිට තියෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තිය සහමුලින්ම සකස් වී තිබෙන්නේ මේ දැනට ආධිපත්‍ය ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලධර්මයත්, WTO සංවිධානය විසින් සකසන රාමුවත් සහ පුළුල් ලෙස නිදහස් වෙළඳාම පිළිබඳ ප්‍රතිපත්තියත් එක තමයි මේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ. එනිසා ප්‍රතිපත්තියක් නැහැ කියන තැනින් පටන් ගැනීම මං හිතන්නේ එතරම්ම නිර්වද්‍ය වෙන්නේ නැහැ. එනිසා අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තිය සහ එම ප්‍රතිපත්තිය සකස් කිරීමට පදනම් වූ මූලධර්ම කොයිතරම් දුරට ජාතික ආර්ථික සංවර්ධනයක් සඳහා වැදගත් වෙනවාද කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ අපි සාකච්ඡාවට ගත යුතු තිබෙන්නේ. දැන් ජාතික ආර්ථික සංවර්ධනය ගත්තහම අපි කල්පනා කරන්න ඕන එක වැදගත් කරුණක්, නමුත් ඒක මම පුළුල් වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. ඇත්තටම ජාතික ආර්ථික සංවර්ධනය යන්නෙන් අපි අදහස් කරන්නේ මොකක්ද? දැන් ජාතික ආර්ථික සංවර්ධනය යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී බොහෝ සෙයින් ඉදිරිපත් වෙන අදහස තමයි පුළුල් ආධිපත්‍ය ආර්ථික විද්‍යාවේ තියෙන මූලධර්ම. එනම් රටක ඒක ජනක ආදායම, රටක මුළු නිෂ්පාදනය වැඩි කිරීම කියන කරුණ. දැන් මේ කරුණ ප්‍රධාන හේතුන් කීපයක් නිසාම බට ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොතින් ලෝකේ ජනගහනය අද බිලියන 7ක් විතර, 7කට වැඩි. අපි මගේ ගණිතය බෙදීමට ආසන්න සම මෙහෙම කියන්නම්. නමුත් ලෝක නිෂ්පාදනය අද ට්‍රිලියන් 70ක්. එතකොට ට්‍රිලියන් 70 බිලියන් 7ෙන් බෙදුවොතින් මේ ලෝකේ සෑම පුජ්‍යලයකටම ඩොලර් 10,000ක නිෂ්පාදනයක් තියෙනවා. මේ අගේ ගත්තාම අපිට ප්‍රශ්න කරන්න සිදු වෙනවා, අපි තවත් මේ ලෝකේ සංවර්ධනය කරනවද කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් තවදුරටත් මේ ලෝකේ සංවර්ධනය කිරීමේදී මේ ලෝකේ පරිසරයට කුමක්ද සිදුවන්නේ කියන ප්‍රශ්නයත් අපිට මෙතෙන්දී සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා මං හිතන්නේ සංවර්ධනය පිළිබඳව ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ කරනකොට අපි නැවත කල්පනා කරොත් අපි ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන්නේ අර සංවර්ධනය කියන නිර්වචනයටද කියලා, එතකොට මම හිතන්නේ ඉතාම බරපතල වූ ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඒකත් මම හිතන්නේ සැලකිල්ලට ගන්න ඕන මූලික වශයෙන් පළල්ව සාකච්ඡා කරේ නැත. දෙවනුව මම මේ ප්‍රතිපත්ති මූලධර්මය ගැන සාකච්ඡා කරාම අපිට තියෙන එකක් තමයි සාමාන්‍යයෙන් පිළිගන්න දේ තමයි අද තියෙන එක තුළ නිදහස් වෙළඳාමට ඉඩ දුන්නොත්ින් ඒ අනිවාර්යයෙන්ම සමතුලිත සංවර්ධනයකට හේතු වෙනවා කියන අදහස. මේ නිසා තමයි උදාහරණයක් හැටියට ආර්ථික විද්‍යාඥයන් අතරින් ගත්තොත් ප්‍රේමචන්ද්‍ර අත්තුකූරාල ආචාර්ය, මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අත්තුකූරාල, සිසිර ජයසූරිය, මහාචාර්ය සිරිමල් අබේරත්න වගේ අය මූලික වශයෙන් කල්පනා කරන්නේ ඒ අය ඇත්තටම වෙළඳ ගිවිසුම් වලට විරුද්ධයි. මොකද එයා ඉදිරිපත් කරන තර්කය තමයි
නිදහස් වෙළඳාම තියෙනවා නම් මොකටද වෙළඳ ගිවිසුම්? හැමෝම නිදහසේ වෙළඳාමට ඉඩ දෙන්නේ නම් ඇයි ගිවිසුම් ගන්නේ? ගිවිසුම් අවශ්‍ය වෙන්නේ නිදහසේ වෙළඳාම නොවනවා නම් කියන තර්කය අඩු තමයි කියන්නේ. මොකද යලහත් කපනකොට නිදහස් වෙළඳාම අනුව සමතුලනයක් ඇති වෙයි කියලා. දැන් මේ අදහස පදනම් වෙන මම නැවත දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. මම හිතන්නේ මීට කලින් සාකච්ඡා දීමේදී මම හිතන්නේ මතු වුණා. ඇත්තටම ජාත්‍යන්තර වෙළඳාම සිදුවෙන්නේ අද න්‍යාය මගින් කල්පනා කරන තුලනාත්මක වාසි හෝ තුලනාත්මක වියදම් කියන සංකල්පය මතද කියන ප්‍රශ්නේ. මොකද ජාතික වශයෙන් අපි ගත්තොත් ගනුදෙනු සිදුවෙන්නේ ඇබ්සොලියුට් කොස්ට් හෝ ඇබ්සොලියුට් ඇඩ්වාන්ටේජ් උඩ. මේක වෙනස් වෙනවද ජාත්‍යන්තර යනකොට කියන ප්‍රශ්නෙත් සාකච්ඡා කිරීම මම හිතන්නේ තාම වැදගත්. ඒ නිසා මතක තියාගන්න වෙළඳාම ජාත්‍යන්තර වශයෙන් සිදුවන්නේ ජාතික වශයෙන් සිදුවනා වගේම ඇබ්සොලියුට් කොස්ට් හෝ ඇබ්සොලියුට් ඇඩ්වාන්ටේජ් උඩයි. මේ සම්බන්ධයෙන් මීට කලින් මම හිතන්නේ මතු කරා පාකිස්තාන් ජාතික ඇමරිකාවේ ජීවත් වෙන අන්වර් ෂයික් දීර්ඝ වශයෙන් ලියලා තියෙනවා කොහොමද ජාත්‍යන්තර වෙළඳාම සිදුවෙන්නේ කියන කරුණ. මම හිතන්නේ මේකත් සැලකිල්ලට ගත යුතු තිබෙනවා ජාත්‍යන්තර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී. ඊට වඩා වැදගත් කරුණක් මම අවධාරණය කරනවා. ඒ තමයි අපි ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීම කියන එකෙන් අදහස් කරනකොට අපි වෙළඳාම වෙන් කරලා ගන්නවා. නමුත් අපි පසුගිය කාලයේ දියුණු වූ සංවර්ධනය කරා ගිය රටවල් දිහා බැලුවොත් ඒ රටවල් නිතරම වෙළඳ ප්‍රතිපත්තිය කියන එක සකස් කරන්නේ ඊට වඩා පුළුල්ලු කාර්මික ප්‍රතිපත්තියට යටත්. ඒ කියන්නේ the trade policy should be subordinated or should be designed within the framework of broader industrial policy. පුළුල් කාර්මික ප්‍රතිපත්තිය උඩ තමයි සාකච්ඡා කිරීමට සිදු වෙන්නේ. එතකොට අපිට පේනවා පුළුල් කාර්මික ප්‍රතිපත්තියක් ඇතුළේ වෙළඳ ප්‍රතිපත්තිය සකස් කරනකොට ජාතික සංවර්ධනය සඳහා මේ රටවල් විසින් කිසිසේත්ම අර ආර්ථික විද්‍යාඥයන් කතා කරන නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා නැහැ. ඒ හැම වෙලාවෙම ඔවුන් මහන්සි අරන් තියෙන්නේ හැම විටම තමන්ගේ රටේ නිෂ්පාදනය වඩා කාර්යක්ෂම නිෂ්පාදනය බවට පත් කරගන්නේ කෙසේද කියන කරුණයි. ඒක ඇතුල් වෙන්නේ ජපානයේ මිටි කියන සංවිධානයෙන් වේවා, තායිවානයේ වේවා, කොරියාවේ, උතුරු කොරියාවේ, දකුණු කොරියාවේ වේවා, හැම රටකම ඒ කාර්මික ප්‍රතිපත්තියට යටත්ව තමයි වෙළඳ ප්‍රතිපත්තිය සකස් වී තිබෙන්නේ. ඒ නිසා අපි මෑත කාලේදී අපි සාකච්ඡාවකට ගත්ත පිට කලින් අර ආචාර්ය රත්නායක විසින් සකස් කරන වෙළඳ ප්‍රතිපත්තිය. දැන් මේ වෙළඳ ප්‍රතිපත්තියේ ඒ ප්‍රමුඛතාව දීමෙන්ම පේනවා අර ජාතික කාර්මික ප්‍රතිපත්තියක් කියන පුළුල් සැලැස්ම සදා ගැනීමට තිබෙනා වූ අකමැත්ත කියන ප්‍රශ්නය. දැන් ඒ එහෙම වෙන්නේ කියන ප්‍රශ්නයත් අපි මම හිතන්නේ සාකච්ඡාවට ගත යුතුව තිබෙනවා. ඊළඟට මේ කරුණේදී දැන් අපි විශේෂයෙන් ජපානයේ සංවර්ධනය ගත්තොත් බොහෝ අය කියනවා ජපානයේ සංවර්ධනය නිර්යාත පදනම් කරගත්ත සංවර්ධනයක් කියලා. නමුත් සැබෑ වශයෙන් සාකච්ඡා කරාම අපිට පේන දෙයක් තමයි ජපානයට නිර්යාත කරන්න පුළුවන් වෙන්නේ ජපානයේ අභ්‍යන්තර ආර්ථිකයේ අභ්‍යන්තර තාක්ෂණයන් ඇතිකර වර්ධනයෙන් ඇතිකර නිර්යාත කිරීමට ඇති හැකියකම ශක්තිය වැඩි කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියටයි. මම හිතන්නේ මේකම තමයි මීට ටික කලකට කලින් ඉන්දියාවේ මහපැංකු අධිපතිවරයා සඳහන් කරේ ඉන්දියානු අගමැතිවරයාගේ මේඩ් ඉන් ඉන්දියා කියන ප්‍රතිපත්තිය වෙනුවට අපි අඩුම තරමේ කෙටි කාලයකදී සාකච්ඡා ගත යුතු මේඩ් ෆෝ ඉන්දියා කියන ප්‍රතිපත්තිය වෙනත් විදිහකින් කියනවා නම් රටේ දේශීය වෙළඳපොළ පදනම් කරගෙන කළ යුතුයි කියන කරුණ මූලික වශයෙන් අර නැගෙනහිර ආසියානු ප්‍රතිපත්ති. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් වෙන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඉතාම දැඩි ලෙස අවධාරණය කළ යුතුයි ඒ ප්‍රතිපත්තිය යටත් විය යුතුය ජාත්‍යන්තර ජාතික කාර්මික ප්‍රතිපත්තියට කියන කරුණ මම හිතන්නේ අපි සැලකිල්ලට ගත යුතුයි. තුන්වෙනි කරුණ තමයි කුඩා රටකට අපිට පුළුවන්ද මේ නිදහස් වෙළඳාම ක්‍රියාත්මක කරන්න මේ WTO රෙජීම් එක තන්ත්‍රයේ යටතේ කියන ප්‍රශ්නය. ඒ කියන්නේ විශේෂයෙන් ස්ටිග්ලිට්ස් වගේ තර්ක කරනවා WTO රෙජීම් එක ඇතුලේ න්‍යායාත්මක වශයෙන් ඕනෑම කුඩා රටකට සමාන අයිතිවාසිකමක් තියෙනවා සාකච්ඡා කරන්න. නමුත් ඔහු පෙන්නනවා
දියුණු රටක WTO එක වෙනුවෙන් එනකොට එක්ස්පර්ට්ස්ලා 10ක් 12ක් නමුත් නොදියුණු අප්‍රිකානු රටකට වෙනත් දේවල් කරන නියෝජිතයෙකුට තමයි වෙළඳාම ගැනත් අරග විසුම් වලට සාකච්ඡා කරන. එතකොට මෙන්න මේ අසමතාවය ඉතාමත් බරපතල ලෙස සාකච්ඡා කළ යුතුව තිබෙනවා. එතෙන්දී අපිට පේන දෙයක් තමයි මම අර මුලින් කියපු විදිහට නිරපේක්ෂ වියදම පිළිබඳ ප්‍රශ්න, නිරපේක්ෂ වියදම පිළිබඳ ප්‍රශ්නයත් එක්ක නිතරම ඇයි වෙළඳ ගිවිසුම් දැන් අපි ගත්තොත් ඉන්දියාව විසින් මීට කලින් අපට යෝජනා කරා කොම්ප්‍රිහෙන්සිව් ඉකොනොමික් කෝපරේෂන් අග්‍රීමන්ට් කියන එක දැන් යෝජනා කරනවා ඉත්කා කියන එක. දැන් මුලින්ම අහන්න ඕන ප්‍රශ්නයක් තමයි ඇයි නිදහස් වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ ඒකට පැමිණීම සඳහා බල කිරීමක් ඇයි යොදවන්නේ? අපි දැක්ක සේපායක සම්බන්ධයෙනුත් එත්කායක සම්බන්ධයෙනුත් විශාල වශයෙන් බල කිරීම කරනවා. දැන් නිදහස් වෙළඳ ගිවිසුමක් කියලා කියන්නේ සමානයන් අතර ගිවිසුමක් වෙන්නට ඕනේ. සමානයන් අතර ගිවිසුමකදී ඇයි බල කිරීම සිදුවන්නේ කියන ප්‍රශ්නය. මෙතෙන්දී නැවත මතුවෙන තැනක් තමයි නිතරම රටවල් දෙකක් අතර වෙළඳ ගිවිසුමක් ඇති වෙන විට සහ වෙළඳාම ඇති වෙන විට. මම හිතන්නේ දීවර ප්‍රශ්නය ගැන කිව්ව වගේම ඒ රට කොච්චර බලපතුද අනිත් රට කොච්චර බලගතුද කියන ප්‍රශ්නයේ සාපේක්ෂ වැදගත්කම ඉතාම වැදගත් වෙනවා වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේදී. ඒ නිසා තමයි අපිට ජාතික වශයෙන් ප්‍රතිපත්තිය සකස් කිරීමට නම් අපිට හැකියකමක් තියෙනවනේ මම මේ ප්‍රශ්නෙට පසු වෙන්නම්. මේ ගෝලීයකරණ සමාජය තුළ කොහොමද අපිට යම්කිසි ගිවිසුම් වලට එනවා නම් ඒක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් මම හිතන්නේ සාකච්ඡා කර යුතු තිබෙනවා. දෙවනි කරුණ තමයි අපි වෙළඳාම ගැන සාකච්ඡා කරනකොට මූලික වශයෙන් හිතන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමග, නැත්නම් ශ්‍රී ලංකාව සහ චීනය සමග, චීනය සහ ඉන්දියාව සමග වෙළඳාම සිදුවෙනවා කියලා. නමුත් ඇත්තට වෙළඳාම සිදුවන්නේ රටවල් අතර නෙමෙයි. වෙළඳාම සිදුවන්නේ ආයතන අතර බොහෝ විට. ඒ නිසා තමයි මීට කලින් සාකච්ඡාවේදී සිංහ සමාගමේ කියන ලොකු ආයතනයක් ලංකාවේ වෙළඳාම චීනය සමග කරනකොට මේවා ආයතන අතර ගිවිසුම්. නමුත් මේවා යන්නේ රටේ ගිවිසුම් විදියට. ඒතර මම හිතන්නේ මේ කරුණත් අපි සැලකිල්ලට ගන්න ඕන රටක් ගිවිසුමක් සමග ඇතිවීම සහ ආයතන විසින් නිදහසේ කරන වෙළඳාම කියන දෙක කොහොමද එකට සම්බන්ධ කරන්නේ කියන ප්‍රශ්නයත් මම හිතන්නේ අපි සාකච්ඡාවට ගන්න වෙනවා වෙළඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේ කරුණේ. එනිසා තමයි අයිතිය පිළිබඳ ප්‍රශ්නය විශේෂයෙන්ම දීවර කරුණු සම්බන්ධයෙන් ගත්තහම එන කරුණක් තමයි ආර්ථික චින්තනයේ ඉතිහාසයේ 19 වෙනි ශතවර්ෂයේ මුල් කාලයේ අදහසක් ඉදිරිපත් වෙනවා ලොටර්ඩේල් පැරඩොක්ස් කියලා. ඒ කියන්නේ එක්තරා ලොටර්ඩේල් කියන කවුන්ට් එකේ හිටපු ලොක්කා මේට්ලන් කියන පුද්ගලයා ඉදිරිපත් කරා කිසියම් අදහසක්. ඒකට කියනවා ලොටර්ඩේල් පැරඩොක්ස් කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද සම්බන්ධය පොදු ධනය සහ පුද්ගලික පෝෂත්කම්? අපි සාමාන්‍යයෙන් අදහස් කරන අදහස තමයි පුද්ගලික පෝෂත්කම් වැඩි වෙනනම් පොදු ධනයත් වැඩි වෙනවා කියන ස්මිතියානු අදහස. මේ අදහස ප්‍රශ්න කරනවා මොහු. ඔහු කියනවා නිතරම පොදු ධනය සහ පුද්ගලික පෝෂත්කම අතර තිබෙන්නේ ඍණ සම්බන්ධය, නිෂේධනාත්මක සම්බන්ධය, ප්‍රතිලෝම සම්බන්ධය. ඒ කියන්නේ පුද්ගලික ධනය වැඩි වෙන්න වැඩි වෙන්න පොදු ධනය, පුද්ගලික පෝෂත්කම වැඩි වෙන්න පොදු ධනය අඩු වෙනවා. මේකට හේතු දීර්ඝ වශයෙන් විස්තර කරන්න ඕන. පළවෙනි එක තමයි මේකෙදී ඔහු පාවිච්චි කරන්නේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාව යොදාගත්ත මේ යූස් වැලියු සහ එක්ස්චේන්ජ් වැලියු. එතන මේ පුජ්‍යලික ධනය වැඩි වෙනවා කියන්නේ එක්ස්චේන්ජ් වැලියු වැඩි වෙනවා. හොඳම උදාහරණය තමයි එක්ස්චේන්ජ් වැලියු වැඩි කරගන්න යන විට සමහර විට රටේ පොදු සම්පත සමහරට පෝට් ඔතොරිටි එක හරි මේ වගේ දේවල් නිසා සමහර විට වෙනස් වෙන්න පුළුවන් රටේ සම්පූර්ණ මුදු සම්පත. මෙන්න මේ පැරඩොක්ස් එකත් මම හිතන්නේ අපි ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධව මෙන්ම ආර්ථිකය පිළිබඳවත් සාකච්ඡාවේදී ගත යුතුයි. අවසාන වශයෙන් මතක වෙන ප්‍රශ්නයක් තමයි ඔය කියන ප්‍රතිපත්ති මාලාව පුංචි ශ්‍රී ලංකාවකට තනියෙන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ.
මෙතන මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. හැමෝම අහන ප්‍රශ්න තමයි මේ ගෝලීයකරණ ආර්ථිකය තුල අපිට තර්කානුකූලව වෙන කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ යන රැල්ලේ යන ඇරෙන්න වෙන සංවර්ධන මාවතක් නැහැ කියන කරුණ. දැන් මේකට විසඳන්න පුළුවන් කරුණු, මේක කරුණු දෙකක් උඩ විසඳ ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මම මේ දෙක කියලා නවත්තන්නම්. පළවෙනි එක තමයි යම් ප්‍රමාණයකට අර දීවර ප්‍රශ්නය ගැන කියනකොට අඩුතරමේ කලාපීය වශයෙන් ජනතාව අතර යම් කිසි වූ සන්ධානයක් ගොඩනගා ගැනීම මේ ප්‍රශ්නයන් සම්බන්ධව. එතකොට පුළුවන් අර ආයතන ආයතන සිංගර ආයතනය සහ ලංකාවේ සිංගර ආයතනය සහ චීනය ගිවිසුමක් ගන්නකොට සිංගර ආයතනයට වාසි වෙන විදිහට ලංකාවේ නමින් සමහර විට අපිට ගිවිසුම් පිළිබඳ ප්‍රශ්නයේදී සාකච්ඡාවට ගන්න පුළුවන් සිංගර ආයතනයට බඩු සපේන චීනයේ කම්කරුවන්ගේ සහ මෙහෙ වෘත්තීය සමිතිවල සම්බන්ධතාවයක් කොහොමද ගොඩනගන්නේ කියන ප්‍රශ්නයට අපිට ගමන් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් එවැන්නක් අද ඉතාම අපහසුයි. මොකද අද මීට අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා කත්තුතින් අද එහෙම ජාත්‍යන්තර ස්වභාවයක් ඇත්තේ නැහැ. සමහර විට ඉදිරි අවුරුදු 5-10 තුළ විශේෂයෙන්ම මේ බ්‍රිතාන්‍යයේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්කම් උඩ සමහර විට ඇතිවිය හැකිව තිබෙනවා. එහෙමනම් අපිට මේක කරන්න තියෙන්නේ කිසියම් ප්‍රමාණයකට, මම මේකට කියනවා ආර්ථික ජාතිකවාදය කියලා. කිසියම් ප්‍රමාණයකට ඉකොනොමික් නැෂනලිසම් කියන එක තමයි මේ සංක්‍රාන්ති කාලය තුළ අපේ ජාත්‍යන්තර වෙළඳාම සහ ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාදාමය කෙරෙහි අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. එවන්නක් තමයි ඇත්තටම නැගෙනහිර ආසියානු රටවල්වල, එහෙම නැත්නම් ඊට කලින් සෝවියට් රුසියාව වගේ රටවල අනුගමනය කරේ වැනි ආර්ථික ප්‍රතිපත්තිය අදත් කිසියම් ප්‍රමාණයකට චීනය වගේ රටවල්ලත් අනුගමනය කරන්නේ වැනි ප්‍රතිපත්තිය. එතකොට එවැනි ප්‍රතිපත්තියක් යටතේ අර ෆ්‍රී ට්‍රේඩ් කියන එක, නිදහස් වෙළඳාම කියන එක සහ WTO සැකැස්ම තුළ ක්‍රියා කරනවායි කියන කරුණ කිසිසේත්ම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එනිසා අපි බලන්නේ සතරම නැවත වතාවක් අවධාරණය කරන්නේ අපි ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සංවර්ධන ප්‍රතිපත්තියක්, කාර්මික ප්‍රතිපත්තියක් සංවිධානය කරනකොට ඒක ඇතුලේ කොහොමද අපිට වෙළඳාම ඇතුල් කරගන්නේ කියන කරුණ සාකච්ඡා කරනකොට නැවත වතාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම නැවත වතාවක් මමත් ඉන්න මීගමු නිසා දීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත්තාම ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි අපිට ඇත්තටම දැන් මගේ මිත්‍රයෙක් තායිවාන් ඉඳලා යා මේ දීවර කරුණ පිළිබඳව විශේෂඥයෙක්. එයා මීගමුවේ ලෙල්ලමට ගිහිල්ලා බැලුවහම කියනවා මේ බෝට්ටු වලින් කොහොමද මාළු අල්ලන්නේ. එයා කියනවා ලංකාවෙන් භාගයයි තායිවානය. නමුත් තායිවානය මුළු ලෝකයටම මාළු නිර්යාත කරනවා. ඉතින් මම කොහම මේ අපිට මාළු ආයාත කරනවා කියලා ඌට තාම පුදුමයි. ඒකෙන් පේන්නේ අර නිදහස් වෙළඳාම ප්‍රතිපත්තිය. දැන් තවදුරටත් දිගින් දිගටම මාළු, මාළු නෙමෙයි කංකුන් හරි ආයාත කරමින් ගොඩනැගෙන ආර්ථිකයක් පුළුවන් වෙන්නේ නැහැ ජාතික ආර්ථිකයක් බවට සංවර්ධනය කරන්න. දැන් මේකම තමයි විශේෂයෙන් අපි සාකච්ඡා කරන්න ඕන පහුගිය ආර්ථික සමුළුව තුලදී අර හවුස්මාන් කියන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා යෝජනා කරා ශ්‍රී ලංකාවට හාල් නිෂ්පාදනය සම්බන්ධ කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එකක් නැත. ඒ නිසා අප කළ යුත්තේ සහල් පිටරටින් ගෙන්න අතර ශ්‍රී ලංකාවේ ගොවියා සහල් වලින් පිටස්තර භෝගයන් වර්ගයන් සඳහා ගොවියා හෝ ගොවියා අස්කට ඇති කරන්නවකට එන සමාගම් විසින් යා යුතුය කියන අදහස. දැන් මේ වගේ අදහසක් මේක ගණන් හදලා බැලුවොත් ඉක්වේෂන් එකට දැම්මොත් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ කොස්ට් එක හාල් නිෂ්පාදනයේ වැඩි වෙන්න ඉඩ තියෙනවා, ඊට වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගණිතය එහෙම වුණාට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ අපි සහල් නිෂ්පාදනයට දෙන තැන කුමක්ද? ඒක අපි 100% ස්වයංපෝෂිත කියන ප්‍රශ්නේ වෙනම එකක්. මාළු නිෂ්පාදනයට දෙන තැන මොකක්ද? මෙන්න මේ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුව තිබෙනවා. ඊළඟට අපි නැවත හැරුණොත් මම එතනින් අවසන් කරන්නම්. 1977 කාලයේදී ලංකාවේ තිබුණා කිසියම් ප්‍රමාණයකට ශක්තිමත් කර්මාන්තවල නැගීම. විතරක් නෙමෙයි ඉතාම ලාභදායී කර්මාන්ත හැටියට තිබුණේ. දැන් මේ නිසා තමයි
අර මගේ මිත්‍ර ආචාර්ය SPD ද සිල්වා කියන ඔහු සඳහන් කරන්නේ ලංකාවේ දැන් 1970 එක්ක බරුවොත් ලංකාවේ ඒක ජනක ආදායම ආදී වගේ මම දැන් 20 ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. නමුත් ඔහු කියන සංවර්ධනය බලන්න ඕන නම් මහනුවර කොටුකුඩල්ල වීදියේ පහළට යන්න ඕන කියලා. මොකද මහනුවර කොටුකුඩල්ල වීදියේ පේවුමන්ට් එකේ විකුණන්න තියෙන සියලුම බඩු මේ චීනෙන් මාළු විතරක් නෙමෙයි. චීනෙන් ගෙන්නපු ඇල්පෙනිති පවා විකුණන්න තියෙන එක. එතකොට අපිට පුළුවන්ද මෙන්න මේ විදියට නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් යටතේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි සාකච්ඡාවට ගත යුතුයි. එයි එක්කම එන වැදගත් කරුණ තමයි විශේෂයෙන්ම රටක් දියුණු වෙන්නේ නැහැ වැටුප් මට්ටම් දියුණු නොවන රටක. නිතරම ලෝකයේ දියුණු වෙන රටවල් හැම වෙලාවෙම දැන් අපි මූලික වශයෙන් අද යෝජනා කරන දේ වැටුප පුළුවන් තරම් අඩු මට්ටමක තියාගන්න ඕන කියන ප්‍රශ්නයෙන් තමයි අපි ජාතික දියුණුව ඇති කරන්න යන්නේ. අඩු වැටුප් වැඩි දියුණුවට හේතු වේ කියන අදහස. නමුත් ලෝකේ දියුණු වෙන රටවල් හැම එකම මේ දියුණුවේ මේදී වැටුප් මට්ටම වැඩි වෙනවා නම් විතරයි දේශීය ආර්ථිකයක දේශීය වෙළඳපළක මතුවීම දකින්නට පුළුවන්. ඒ නිසා මේ කරුණත් මම හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕන. ජාත්‍යන්තර වෙළඳාම දියුණු කරන්නට බැහැ කිසිසේත්ම අඩු වැටුප් මට්ටමින් නිෂ්පාදනය කරන භාණ්ඩවල විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබන රටක් හැටියට ලංකාව තිබීමේ. ඒ නිසා තමයි තාම ක්‍රමවත් ලෙස වැටුප් තලයන් ඉහළ දැමීම ඉතාම වැදගත් වෙනවා. මම හිතන්නේ වර්තමාන ආණ්ඩුව අරගෙන බැලුවොත් අපිට පේනවා විශේෂයෙන්ම පේන දෙයක් තමයි ඉතාම කම්කරු නීති සහ වැටුප් තත්ත්වයන් අඩු කරමින් ගෙනෙන අතර පුළුවන් නම් ලංකාවේ ශ්‍රමය වෙනුවට වෙනත් රටවල ශ්‍රමය අද කොන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිය ගත්තොතින් ටය 12ක් වැඩ කරන් ඉන්දියානු කම්කරුවෝ බංග්ලාදේශයෙන් ගෙන ගන්නවා මම දැන් රුපියල් 60,000ද කොහෙද ගෙවනවා හැබැයි ටය 12ක් නොකඩවා වැඩ කළ යුතුය කියන කොන්දේසි යටතේ මෙන්න මේ විදිහට ලංකාවේ ශ්‍රම වෙළඳපළත් මේ ක්‍රියාදාමය තුල තවදුරටත් මේ ඉන්දියාවෙන් අර මේල හොරෙන් ඇවිත් වැඩ කරන කම්කරුවෝ ඉන්නෝ ඒක ඉස්සර ඉඳලම තිබුණු තත්ත්වය. නමුත් නිල වශයෙන් අද ලංකාවේ මම හිතන්නේ චේම්බර් ඔෆ් කොමර්ස් එකෙන් මතු කරන අදහසක් අපිට ශ්‍රමය මදි ඒ නිසා අපිට පිටින් ගෙන්නන්න ඕන කියන එක. ඒ නිසා මේකෙන් අහන්න ඉතින සමාහයට මේ දසලක්ෂයේ රස්සාව දෙන්නේ ලංකාවේ අයිටමද නැත්නම් කොහෙන් හරි ගේන පිරිසටද කියන කරුණත් සාකච්ඡාවට ගත යුතුයි. මම හිතන්නේ රටවල් අතර ගිවිසුම් පිළිබඳව මම හිතන්නේ ඉතාම කුඩා මේ පොත බැංක් ඔෆ් ද සවුත් කියලා. ඒ කියන්නේ IMF සහ World Bank එකට එරෙහිව කොහොමද අනිත් රටවල් එක්කහු වෙලා වෙනම ඕල්ටර්නේටිව් බැංකුවක් හදන්නේ කියන එක මේ ෆ්‍රාන්ස ජාතික ලේකකයෙක් මේක ලියලා තියෙන්නේ. දැන් මේ කරුණත් අපි සාකච්ඡාවට ගන්නට ඕන කොහොමද? දැන් මේවා තිබුණා මීට කලින්. 1970 ගණන් වල ජාත්‍යන්තර වශයෙන් කුඩා රටවල් අතර දේශපාලන සම්බන්ධතා නොබැදි සම්තුලුව විතරක් නෙමෙයි විශාල ආර්ථික සම්බන්ධතාවයන් තියෙන අදහසක් තිබුණා. නමුත් අද ඒ අදහස සම්පූර්ණයෙන්ම වැළහිලා තිනව විතරක් නෙමෙයි කුඩා රටවල් ඔවුන් අතර තරඟය අතවිතාලම ආර්ථික ක්‍රියාවලිය බවට පත් වෙලා තිනවා. මම හිතන්නේ මෙන්න මේ කරුණු සාකච්ඡා කරන්නේ කොහොමද කියන. හැබැයි එතකොට නැවත මතුවෙනවා අපි දැක්කා ලිබියාවේ ගඩාෆි ඩොලරේ වෙනුවට රත්රන් ලෝක මුදල් ක්‍රමයේ බවට පත් කිරීමට ගත්ත වෑයම තමයි ඔව පරාජය කිරීමට මූලික හේතු වෙන්නේ. ඒ කරුණත් අපි දේශපාලන අවුල්වේබුල් ඇති වෙන්න තියෙනවා. හොඳයි. තායිවානේ වගේ රටක මම හිතන්නේ ලංකාවේ අපි තාම සැලකිල්ලට ගත යුතු කරුණක් සංවිධානයක් තියෙනවා I3 කියලා. මට හරියට මතක නැහැ මම හිතන්නේ Institute of I ඒ කියන්නේ කර්මාන් අපේ සමාජයට ලංකාවේ ඉන්ඩස්ට්‍රියල් බෝඩ් එක හැදුවේ ලංකාවේ තියෙන ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා. දැන් ඒක තියෙනවද මම? ඔව්. IDB ඔව්. දෙවිට සමාන එකක්. හැබැයි ඒ සංවිධානය ඇතුලේ කිසියම් ආයතනයක් පුද්ගලික ආයතන මේ පුද්ගලික ආයතනයක් කියනවා නම් අපිට පුළුවන් නිර්යාත කර හැකි බාන්වේ මේ නිෂ්පාදනය කරන්න.
එතකොට එයාලා දෙනවා ඉන්කියුබේටර් ෆැසිලිටි කියලා එකක්. විශාල ආයතනයක්. ඉන්කියුබේටර් ෆැසිලිටි කියන්නේ අර ආයතනේ එතෙන්ට ගෙන්නගෙන ඒකේ සියලු වියේදම් ටෙලිෆෝන් ගාස්තු කොහොම දරමින් 6 මාසයක් අවුරුද්දක් දෙනවා ඒ ආයතනයට කොමර්ෂලි වයබල් නිෂ්පාදන මට්ටමකට එන්න පුළුවන්ද කියන දක්වා. සමහර ඒවා බැරි වෙනවා සමහර ඒවා. එතකොට ඒ විදිහට රජය මේ හුදු මේ බදු පැනවීමෙන් විතරක් නෙමෙයි. රජයේ ඊටාම පැහැදිලි ලෙස අර ඊටාම ලදරු කර්මාන්ත ඉන්කියුබේටර් එකක දාලා මාස ගණන් අවුරුදු ගණන් ඒ වියදමෙන් තියාගෙන ඉඳලා තමයි උන් ඒ කර්මාන්ත ඉහළ මට්ටමකට ආවේ. ඒක නිසා තමයි ඔය තායිවානයේ හදන HTC වගේ ඒවා ඒ විදිහේ ASUS කම්පියුටර් වගේ ඒවා හැදුනේ ඒ i3 කියන මම හිතන ඊට සමාන ඒවා ජපානයේ සහ දකුණු කොරියාවේ තියෙනවා. වලු කවදට දෙන්න ඕන? හවුස්කීපින් දල සටහනක් ගන්න. පුළා දල සටහන මම. ඕකේ. ඊළඟට අපි සමාලාට මේක ටයිප් කරලා ඉන්න වෙලාව උඩ වල සංස්කරණය කරලා ගන්න. හ්ම්. right. ඔය ඉන්කියුබේටර් මම රටවල් පහක වැඩනලා තිනවා ඒ රටවල් ඒ පහේ ඉන්කියුබේටර් තිබ්බියෝ. මම දන්නේ ජර්මනියේ පවා ඉන්කියුබේටර්ස් මයිතන අපි IDB එක මේ ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් හදනකොට ඕක තමයි තිබුණු මං හිතන්නේ. ඩොකියුමන්ට් කලුනා එරම් මම එක බලන්න ඕනේ මිලක්කා පෙන්නුනේ. ඔබ ටච් කරේ නැහැ. උත්තරේ තියෙනවා. හ්ම්. මොනායි මේ